නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තිරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයේට බොහොම සද්ධාවෙන් ධර්මයේ ශ්‍රවණී කරන්න එකතු වෙච්ච මොහොත පින්තුනි අද දවසේ අපි පින අතර අග්‍රම පිනක් බවට පත් වෙන මේ මෛත්‍රී භාවනාව දියුණු කරගන්නේ කොහොමද මෛත්‍රිය අපි භාවනාවක් වශයෙන් වගේම මෛත්‍රී කාය කර්ම මෛත්‍රී වචී කර්ම අපි පුරුදු කරගන්නේ කොහොමද මේ මෛත්‍රියේ තියෙන ආනිසංස මොනවද මේ වගේ කාරණා කීපයක් අද දවසේ අපි ධර්මානුශාසනාව තුළ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා පින්තුනි බුදුරජාණන් වහන්සේ පිනාතර අග්‍රම පිනක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වේ මෛත්‍රී සිත වැඩීම. ඔබ අහලා ඇති ත්‍රිවිධ පුණ්‍යක්‍රියා. දාන, සීල, භාවනා. ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන්. මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන් අතර භාවනාමේ පින තමයි අග්‍රම පින බවට පත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්වන මහණෙනි අහස උසට දානි කන්දක් හදලා පූජා කරනවටත් වඩා කෙනෙක් බතක් කිදෙන තරම් වෙලාවක් මෛත්‍රී සමාධිය වඩනවා නම් විශාල පිනක් ඊටත් වඩා පිනක් ජීවිතේ රැස් කරනවා. තවත් උපමාවකින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගංගානම් ගඟේ එහා කෙළවරේ ඉඳන් මෙහා කෙළවරට දානි ගොඩ ගහලා දුගී මගී ආචකයන්ට අසරණයන්ට දන් දෙනවා. ඒක පිනක්. හැබැයි ඊටත් වඩා පිනක් රැස් වෙනවා කිරි දෝන තරම් වෙලාවක්. එළදෙනෙකුගේ කිරි දෝන තරම් වෙලාවක් මෛත්‍රී සමාධිය වඩා ගන්න පුළුවන් නම් ඒ මොහොතේ ඊටත් වඩා විශාල පිනක් කෙනෙකුගේ ජීවිතය තුළ රැස් කරගන්නවා. එහෙමනම් අපිට පේනවා මේ මෛත්‍රී සිත මෙත් සිත පැතිරවීම පින අතර අග්‍රම පිනක් බවට පත් වෙනවා. පින්තුනි බුදුරජාණන් වහන්සේ මේ මෛත්‍රිය ගැන දේශනා කරද්දී උන්වහන්සේ වදාළේ මෙත්තා භාවයේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය. මෛත්‍රිය වඩනවා කියන්නේ භාවිතා කරනවා බහුල වශයෙන් වඩනවා යාන කතා වත්තු කතා යානාවක් වගේ. එතන යානාවක් වගේ කියන්නේ වාහනයක් පදවන රියදුරෙක් හොඳ පළපුරුදු රියදුරෙකුට අනතුරු වළක්වගෙන ඕනෑම පුංචි පාරකින් හරි ඕනෑම තැනකින් සෙනඟ පිරිච්ච පාරකින් හරි අනතුරක් නොකර තමන්ගේ වාහනේ පදවගෙන ගිහිලා ආපහු ගමනාන්තයට ලං වෙන්න පුළුවන්. එහෙම පුළුවන් හොඳ දක්ෂ හොඳ හැකියාවක් තියෙන වාහන පදවන්න පුළුවන් හොඳ රියදුරෙකුට. අන්නේ වගේ තමයි භාවනාවත් නිතර නිතර භාවනා කරලා භාවනා වඩලා භාවනාව හොඳට පුරුදු කරගත්ත කෙනෙකුට ඕනම තැනක ඉක්මනින් හිතක් එකඟ කරගන්න පුළුවන්. එහෙම බැරි කෙනා කියන මට මෙතන භාවනා කරන්න බෑ. මට මෙතන නම් හරියන්නේ නෑ භාවනාවට. මේක හොඳ තැනක් නෙවෙයි. මගේ හිත මෙතන විසිරෙනවා. හැබැයි භාවනා කරලා පුරුදු කෙනාට ඕනම තැනක ඕනම පරිසරයක තමන්ට භාවනා නිමිත්ත සිහි කරලා ඒ මොහොතේ සැනින් හිත එකඟ කරගෙන සමාධියට සමවදින්න පුළුවන්. ඒ නිසා යානාවක් වගේ ඒ භාවනාව පුරුදු කරගන්න කියන එනිසා පින්තුනේ මෛත්‍රිය පුරුදු කරගන්න කෙනා ජීවිතේ හැම මොහොතෙම පුණ්‍ය ගංගාවක් ජීවිතයට ගලන කෙනෙක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. හැබැයි මේ මෛත්‍රී භාවනාවේදී මෛත්‍රී කාය කර්ම, මෛත්‍රී වචී කර්ම, මෛත්‍රී මනෝ කර්ම හැටියට පුරුදු කරන්නට ඕන. එතන මෛත්‍රී කාය කර්ම කියලා කියන්නේ කය මුල් කරගෙන මෛත්‍රී සහගතව ඔබේ කය හසුරව ගන්නවා. දැන් හිතන්න කය මුල් කරගෙන නේද ප්‍රාණඝාත කරන්නේ? සත්තු මරණෝ කෙනෙකුට මේ ප්‍රාණඝාතී බුදුරජාන් වහන්සේ විස්තර කරන්නේ කිසිම සතුන් ගැන අනුකම්පාවක් නැති කරුණා මෛත්‍රියක් නැති ඊළඟට ලී තැවුරුණු අත් ඇති සතුන්ට කපන කොටන ආයුධ අරගෙන හිංසා පීඩා කරන මේ වගේ ප්‍රාණඝාතී විස්තර කරපු අවස්ථා තියෙනවා. එතකොට අපිට පේනවා ලුද්දෝ ලෝහිතපාණී හත පහත නිවිත්තෝ. එතකොට මේ වගේ කාරණා වලින් බුදුරජාන් වහන්සේ ලී තැවුරුණු අත් ඇති ලේ පෙරා දැන් බලන්න ඔය සත්තු මරණ ප්‍රාණඝාත කරන හරක් මරණ ඌරු මරණ මිනිස්සු ඇඟ පුරා ලේ ගාගෙන කිසිම කරුණා මෛත්‍රියක් නැතුව සත්තු ගැන අනුකම්පාවක් නැතුව ප්‍රාණඝාතීම ඉදෙන පව්කාරයව ඉන්නවා. ඔවුන්ට අනේ පව් කියලා කිසිම හැඟීමක් සතෙක් ගැන අනුකම්පාවක් මෛත්‍රී සිතක් ඇති වෙන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ පෙන්නනවා මෛත්‍රී සහගත කෙනාට සතුන් ගැන මෛත්‍රියක් පුරුදු කරපු කෙනා තමයි ප්‍රාණඝාතයෙන් වළකින්නේ. එයා තමා උපමා කරගෙන හිතනවා. අත්තානං උපමං කත්වා. තමා උපමා කරගෙන හිතනවා. මම කැමතිද කවුරුවත් මට මේ වගේ ආයුධ වලින් මගේ බෙල්ල කපනවට, මාව හිංසාවට පත් කරන මගේ මස්ටික කපාගෙන කනවට කවුරුත් කැමති නැහැ. ඒ වගේ තමයි මේ ලෝකේ අනික් සත්ත්වය.
එහෙම හිතලා ප්‍රාණඝාතයෙන් වළකිනවා. අන් එහෙමනම් තමා තමා උපමා කරගෙන මෛත්‍රී සහගතව අනෙක් සත්වයන් ගැන හිතන්න පුළුවන් කෙනා තමයි ප්‍රාණඝාතයෙන් වළකින්. ඒක මෛත්‍රී කාය කර්මයක්. ඊළඟට හොරකමේ යෙදිච්ච කෙනා හොර සිතක් ඇති වෙනකොටම හිතනවා මම කැමතිද මගේ දෙයක් කවුරු හරි හොරකම් කරගන්නවට. තමන් ආස කරපු, තමන් ඇලුම් කරපු, තමන් දුක් විඳලා හම්බ කරලා තමන් රැකගන්න දෙයක් තමන්ට අහිමි වුණොත් කොච්චර වේදනාවක් මට ඇති වෙනවද? ඒ වගේම තමයි මේ ලෝකේ අනික් මිනිස්සු අනික් අය. ඒ අයගේ දෙයක් නැති වුණොත් ඒ අයට කොච්චරනම් වේදනාවක් ඇති වෙනවද? ඒ නිසා කවදාවත් මං අනුන්ගේ දෙයක්, නොදුන් දෙයක්, අන්සතු දෙයක් සොරකම් කරන්නේ නෑමයි කියලා අන්න මෛත්‍රී සාගත කෙනා තමයි අනිත් අය ගැනත් ඒ විදිහට හිතලා සොරකමෙන් වළකින්නේ. අන්න මෛත්‍රියක් තියෙන්න ඕනේ සොරකමෙන් වළකින්න නම්. ඊළඟට වැරදි කාමසේවණයට හිත නැඹුරු වෙච්ච කෙනා හිතනවා දැන් පවුල් ජීවිතයක් ගත කරන කිසිම කෙනෙක් කැමති නෑ තමන්ගේ පවුලට තවත් පිටස්තරයක් ඇතුල් වෙලා පවුල් අවුල් කරලා පවුලේ නොයෙක් ප්‍රශ්න ඇති කරලා තමන්ගේ බිරිඳ එක්ක හරි තමන්ගේ ස්වාමියා එක්ක හරි කවුරු හරි පිටින් ඇතුල් වෙන කෙනෙක් තමන්ගේ පවුල් ජීවිතේ විනාශ කරලා යනවට කෙනෙක් කැමති නෑ. අන්න එහෙමනම් හිතනවා මම කැමති නෑ මගේ පවුල කවුරුත් බාහිර පුද්ගලයෙක් ඇවිල්ලා පවුලට ඇතුල් වෙලා පවුලේ අරුබුද ඇති කරලා විනාශ කරනවා. එහෙමනම් මමත් තව අන් කෙනෙකුට අයිති අන් සතු දෙයකට ඒ වගේ ලොල් වෙලා ඒ පවුල් ජීවිතවලට බලපෑම් කරලා ඔවුන්ගේ ජීවිත විනාශ නොකළ යුතුයි. ඒ නිසා මං කවමදාවත් වැරදි කාම සේවනයක යෙදෙන්නේ නෑ කියලා අන්න මෛත්‍රී සහගතව හිතන කෙනාමයි අනුන් ගැනත් කරුණා මෛත්‍රියෙන් හිතලා කායිකව තමන්ගේ කයින් කෙරෙන අකුසල් වලින් වළක්ව ගන්න. එහෙම කෙනා ප්‍රාණඝාතයෙන් වළකිනවා, හොරකමින් වළකිනවා, වැරදි කාම සේවනයෙන් වළකිනවා, කය මුල් කරගෙන කෙරෙන සියලුම අකුසල් වලින් වළකිනවා විතරක් නෙමෙයි. එයා හිතනවා මගේ කය මුල් කරගෙන කිසිම කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොවේවා කියන සිතුවිල්ලෙන් මෛත්‍රී සහගතවම තමන්ගේ කය හසුරවා ගන්නවා. ඊළඟට එයා වචනේ ගැන හිතනවා. වචනෙන් කෙරෙන අකුසල් තියෙනවා. බොරුව, කේලම, පරුස වචන, හිස් වචන, වචනෙන් විශාල අරුබුද ඇති කරන් මිනී මරවන්න පුළුවන් වචන වලින් කේලම් කියලා කොච්චර පවුල් ප්‍රශ්න ඇති කරනවද. ඊළඟට පවුල් අතර විශාල වෛරක්කාරව ඇති කරනවා වචනේ තුනේ. ගම් නගර, ඊළඟට ජාති ભેද ඇති කරවන්න පුළුවන්, කුල ભેද ඇති කරවන්න පුළුවන්, මිනී මරවන්න පුළුවන්, රට අවුලවන්න පුළුවන්, රටවල් අවුලවන්න පුළුවන්. ලෝක නායකයෙකුට වචනේ තුලින් පුළුවන් ලෝක යුද්ධයක් ඇති කරවන්න. ඒ වගේ විශාල වශයෙන් මේ වචනේ මුල් කරගෙන මහ භයානක අරුබුද ඇති කරවන්න පුළුවන්. සමහර වචන තියෙනවා පරුස වචන, පියෙන් අයිනා වගේ වචන තියෙනවා. එතකොට කෙනෙක්ගේ හිතක් රිද්දවන්න පුළුවන්. නොමර මරන්න පුළුවන් ජීවිත කාලෙම සමහරු යම් යම් වචන නිසා ජීවිතේම හිත හිතා පසුතැවෙනවා. ඒවා සිහි කර කර දුක් වෙනවා. ඒ නිසා මෛත්‍රී සහගත කෙනා හිතනවා අවදාවත් මගේ වචනයක් මුල් කරගෙන තව කෙනෙකුට කිසිම කෙනෙකුට හිංසාවක් පීඩාවක් නම් නොවේවා කියලා හිතනවා. එහෙම හිතනකොට යා අර විදිහටම අත්තානං උපමං කත්වා තමා තමා උපමා කරගෙනයි හිතන්නේ. දැන් කවුරුත් කැමතිද බොරු කියලා ඔබ කැමතිද ඔබව කවුරු හරි රවට්ටලා යනවට, ඔබ අමාරු විදානවට මුලා කරනවට ඔබ කැමති නැහැ. එහෙමනම් හිතනවා මමත් බොරුවෙන් තව කෙනෙක්ව මුලා නොකළ යුතුයි. ඊළඟට කේලමක් කියලා ඔබේ පවුල් ජීවිතයක් අවුල් කරලා හරි ඔබට ප්‍රශ්න ඇති කරලා මිනිස්සු අතර කෙටවීම් ඇති කරලා ඔබ සම්පූර්ණයෙන්ම වැරදිකාරයෙක් කරනවට ඔබ කැමති නැහැ. එහෙමනම් අන් අයත් ඒ වගේමයි මම කවදාවත් කේලම් කියලා තව කෙනෙකුට දුකක් පීඩාවක් ඇති නොකළ යුතුයි කියලා මෛත්‍රී සහගත කෙනා හිතනවා. ඊළඟට ඔබ කැමතිද කවුරුවත් ඔබේ හිතරි දෙන බොහොම දරුණු ඊළඟට පරුස වචන නරක වචන කියලා ඔබට බැනලා ඔබට බොහෝ හිත් වේදනා ඇති කරනවට ඔබ කැමති නැහැ. කවුරු සතෙක්ුණත් කැමති කරුණාවේ මෛත්‍රියෙන් කතා කරනවට. අන්න ඒ නිසා ඔබ හිතනවා මගේ වචනේ මුල් කරගෙන මං කාටවත් එහෙමනම් අන් අයට මං හිංසාවක් ඇති වෙන ද්වේෂ සහගත පරුස වචන නරක වචන මං කතා කරන්නේ. එතකොට මේ විදිහට හිස් වචන කිසිම වැඩකට නැති සමහරු ඉන්නවා අහු වුණොත් කතාවට අහු වුණොත් දවසම ඉවරයි. තමන්ට වැඩකුත් නැහැ අනුන්ට වැඩකුත් නැහැ එක්ක පටන් ගන්න වැස්සෙන් පටන් ගන්න. අන්තිමට දේශපාලකයන්ට බයිනවා, රටට බයිනවා, පාරවල් හදපුවාට බයිනවා. බයින්න දේවල් නැහැ. ඊළඟට වැස්සට බයිනවා, අවුවට බනිනවා. මොනවා හරි ඔහෙ කිසි වැඩකට නැති දේවල් කතා කර කර යාන වාහන ගැන, බුදුරජාණන් වහන්සේ වෙන රාජ කජවරු ගැන, ඊළඟට චෝර කතා හොරකම් ගැන කතා කරනවා, හොරු ගැන කතා කරනවා. ඊළඟට මැති ඇමති කර මහා මාත්‍ය කතා, යානා කතා, යාන වාහන ගැන, අනුන්ගේ වාහන වලට බයිනවා.
ඊවට ඊරිසියා කර කර අනුන්ගේ වාහන ගැන කතා කර කර ඊවට බයිනො. ඊළඟට වත් කතා ඇඳගෙන ඉන්න වස්ත්‍රවලට අනුන් ඇඳගෙන යනවා ඇඳුම් පැළඳුම් ගැන දැකලා ඒවට ඊරිසියායි බැන බැනයි මිනිස්සුන් ඉන්නවා කතා කරන්න දේවල් නැති වුනහම ඒ කට ඇරියොත් තියෙන්නේ ඊරිසියාවක් වෛරයක් ද්වේෂයක් මත අනුන් විවේචනය කර කර අනුන්ගේ අඩුපාඩු ගැන කතා කර කර කෙලෙස් සහිත කතාවල් වලමයි යෙදෙන්නේ එතකොට එවැනි පුද්ගලයා මුණ ගැහිච්ච ගමන් නුවණැති කෙනා මගහැරලා යන්න ඕනේ ඒ කතාවට වැටුණා කියන්නේ අකුසල් ගොඩක් හිතට රැස් වෙන ස්වභාවයක්. ඒ නිසා එවැනි හිස් වචන කතා කරන බොරු තමන්ට වැඩකුත් නැ අනුන්ට වැඩකුත් නැ අකුසල් පිරෙන ඊර්ෂියා වෛරය ද්වේෂය තුල අනුන් ගැන කතා කරන එවැනි පුද්ගලයන් නිසා විශාල අකුසල් ගොඩක් රැස් වෙනවා. ඒ නිසා ඔබ යමක් ඔබේ වචනේ මුල් කරගෙන කතා කරනවා නම් හැම වෙලෙම හිතන්න ඒක සුභාසිතයක් වෙන්න ඕන. සුභාසිතයක් කියන්නේ ඒක සත්‍යයක් වෙන්න ඕනේ ඇත්තක් වුණත් කරුණා මෛත්‍රියෙන් ඒක කතා කරන්න ඕනේ කියන්න සුදුසු වෙලාවද කියලා බලන්න ඕනේ ඇත්ත වුණා සමහර වෙලාවල් තියෙනවා නුසුදුසු වෙලාවෙ ඒක කියන්න ගියොත් අනතුරකටපත් වෙන්න පුළුවන් ඒ නිසා සුදුසු වෙලාව තියෙන්න ඕනේ ඊළඟට කරුණාවෙන් මෛත්‍රියෙන් ඒක කියන්න ඕනේ බොහොම මෘදු මොළොක් භාෂාවක් භාවිතා කරන්න ඕනේ ඇත්ත උනත් ගහ ගන්න වගේ සැරෙන් කියන්න කියෝ සමහරලාවට ඒ පුද්ගලට කේන් තියන්න පුළුවන් ඒ නිසා මෘදු මොළොක් භාව වචන වලින් ඒක කියන්නට ඕනේ ඒ වගේ නුවණ භාවිතා කරලා Taman කතා කරන හැම වචනයක් තුලම හිතනවා මගේ වචනේ මුල් කරගෙන කාටවත් හිත්රිදීමක් ඇති නොවේවා කිසිම කෙනෙකුට හිංසාවක් පීඩාවක් ඇති නොවේවා කිසිම කෙනෙකුට දුකක් චිත්ත පීඩාවක් නම් ඇති නොවේවා මම මගේ වචනය බොහොම සිහිනුවණින් කාටවත් හිතක් රිදෙන්නේ නැති වෙන විදිහට වචන භාවිතා කරනවා කියලා මෛත්‍රී සාගත සුභාසිත වචන කතා කරනවා අන්න යා වචනෙන් මෙත් පතුරවන කෙනෙක් එතකොට මෛත්‍රී කාය කර්ම මෛත්‍රී වචී කර්ම ඔය විදිහට තමන්ගේ කය වචනයේ මෛත්‍රී සාගතව හසුරවන්න පුළුවන් නම් අන්න යාට පුළුවන් සියලු සත්‍යෝ සුවපත් වේවා කියලා අප්‍රමාණ ක්‍රමයටත් මහත්ගත ක්‍රමයටත් මෛත්‍රී සිත භාවනාවක් වශයෙන් වඩන්න පුළුවන් ඒ විදිහේ හිතක් ඇති කෙනෙකුට තමයි. ඒ නිසා පින්වතුනේ මෛත්‍රී කාය කර්ම වචී කර්ම හරියට ගත්තොත් එතන තියෙන සිල්වත්කම. කය මුල් කරගෙන කරන අකුසල් වලින් වළකිනවා වචනයෙන් කෙරෙන අකුසල් වලින් වළකිනවා කියන්නේ සම්පූර්ණ සීලය. එතකොට සීලයක් තුල තමයි භාවනාවක් වැඩෙන්නේ. මෛත්‍රී සහගත කෙනා තමයි කරුණා මෛත්‍රියෙම සිල් රකින්නේ. එයාට තමයි සියලු සත්‍යෝ සුවපත් වේවා කියලා හදවතින්ම මෙත් පතුරවලා මෛත්‍රී සිතක් භාවනාවක් වශයෙන් දියුණු කරගන්න පුළුවන්කම ලැබෙයි. අපි චුට්ටක් මෛත්‍රී භාවනාව කරන ආකාරය ගැන විමසලා බලමු. ඔබට මතක ඇති ඔබ කවුරුත් දන්න දේශනාවක් තමයි කරණීය මෙත්ත සූත්‍රය. මේ කරණීය මෙත්ත සූත්‍රය දේශනා කරන්න බුදුරජාන් වහන්සේට හේතු වෙච්ච කාරණයක් තියෙනවා. ඒ තමයි එදා බුදුරජාන් වහන්සේගෙන් අවසර අරගෙන 500ක් විතර භික්ෂූන් වහන්සේලා පිරිසක් හිමාල වනාන්තරයේ ආශ්‍රිත ප්‍රදේශයකට වැඩම කරා භාවනා කරගෙන කැලේ හිත වඩාගත්. බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන උන්වහන්සේලා කැලේට ගියේ භාවනා කරා. හැබැයි මේ මහ වනාන්තරයේ මේ උන්වහන්සේලා වැඩම කරපු ප්‍රදේශේ බොහෝ උක්ෂ දේවතාවරු ගස් ඉහළ විමාන හදාගෙන හිටියේ අතර අමනුෂ්‍යයෝත් ඉන්නවා කැලේ. යක්ෂයෝ අමනුෂ්‍යයෝ උක්ෂ දේවතාවරු නොඑක් විමාන මවාගත්ත නොපෙනෙන බොහෝ පිරිසක් මේ මහ වනාන්තරයේ ඉන්නවා. මේ ස්වාමීන් වහන්සේලා පිරිස වනාන්තරයට ගිහිල්ලා ගස් යට සුද්ධ පවිත්‍ර කරගෙන උන්වහන්සේලා භාවනා වඩන්න පටන් ගත්තා. මේ ස්වාමීන් වහන්සේලා බොහොම සීලවන්තයි. එතකොට උන්වහන්සේලාට ඉහළ අර දේවතාවරුන්ට ඒ අතර මිත්‍යා දෘෂ්ටික දේවතාවරු බොහොම හිටියා. එතකොට මේ අමනුෂ්‍යයන්ට මේ පිරිසට උක්ෂ විමාන කරගත් මේ දෙවි දේවතාවරුන්ට මේ උන්වහන්සේලාට ඉහළින් ඉන්න බෑ. ඒක උන්වහන්සේලාට කරදරයක්. ඒ විලේ කල්පනා කරා මේ අපි නිදහසේ මේ විමාන මවාගෙන මහ වනාන්තරේ කාලයක් හිටියා දැන් මේ භික්ෂුන් වහන්සේලා පිරිසක් කැලේට ඇවිල්ලා ගස් යට භාවනා කරනවා අපිට අපේ විමානවල ඉන්නත් බෑ අපිට මහ කරදරයක් කොහොම හරි උන්වහන්සේලා මෙතනින් පන්නන්න ඕන කියලා හිතුවා එහෙම හිතපු මේ පිරිස මේ අමනුස්ස පිරිස මහ භයානක ශබ්ද ඇති කරවන්න පටන් ගත්තා ගස් කඩාගෙන වැටෙනවා වගේ භයානක ශබ්ද ඇති වෙනවා නොඑක් භයංකාර හඬ ඇති වෙනවා හෙන ගහනවා දෙදරනවා වගේ පොළොව පෙරලෙනවා වගේ ගල් පෙරලීගෙන එනවා වගේ මහ භයානක හඬ ඇති වෙනවා මේ භික්ෂුන් වහන්සේලා මාර්ගඵලලාභීන් තාම රහතන් වහන්සේලා නෙමෙයි ඉතින් උන්වහන්සේලාට බිය තැති ගැනීම ඇති වුණා උන්වහන්සේලා කල්පනා කරා නේ අපිට වෙච්ච දේ අපි මේ භාවනා කරන්න හිතාගෙන නේද මේ මහ වනාන්තරයට ආවේ නමුත් දැන් අපිට මහ භයානක දේවල් මේ වනාන්තරේ සිද්ධ වෙනවා අපි ආපහු යන් කියලා මේ පිරිසම
බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන ආපහු ජේතවනාරාමයටම වැඩියා. ගිහිල්ලා කිව්වනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි බොහොම සද්ධාවෙන් භාවනා කරන්න හිතාගෙන මේ වස් කාලය තුල මේ මහා වනාන්තරයට ගියේ. නමුත් මේ වගේ මහා භයානක දේවල් මේ වනාන්තරේ සිද්ධ වෙනවා. ඒ නිසා අපිට නම් ඒ කැලේ ඉන්න අමාරුයි කිව්වා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඇයි අපිට එහෙම වුනේ? අපි වෙන දිහාවකට වඩින්නම් කිව්වා. එතනදී බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා බලලා කාරණේ උන්වහන්සේ හොඳටම අඳුනගෙන වටහාගෙන බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔබලා ආයෙමත් එතනටම යන්න. හැබැයි මෙන්න මේ දේශනාව හොඳට අහගන්න කියලා කරණීමිත සූත්‍ර භික්ෂුන් වහන්සේලාට කියලා දුන්නු. මේ දේශනාව හඬ නගා මහ වනාන්තරයේටම ඇහෙන්න සජ්ජායනා කරන්න කියෝ. නිතර දෙවේලේ උදේ දවල් හවස හැමදාම මේ දේශනාව සජ්ජායනය කරන භික්ෂුන් වහන්සේලා හැමෝටම ඇහෙන්න කැලේ ඉන්න සත්වයන්ට අමනුෂ්‍යයන්ට මේ වටින්න අයට ඇහෙන්න පිරිත් කියනා වගේ කරණීමිත සූත්‍ර සජ්ජායනා කරන්න. ඒ දේශනාවම භාවනාවට අරගෙන ඒ දේශනාව ඔස්සේම ඔබලා මෛත්‍රී භාවනාව වඩන්න. කරණීමිත සූත්‍ර බුදුරජාන් වහන්සේ කියලා දීලා මේ භික්ෂුන් වහන්සේලාව ආයමත් මේ භූමියටම අර කලින් හිටපු මේ වනාන්තරයටම වඩින්න කියලා පිටත් කරා. උන්වහන්සේලා මේ භූමියටම ගිහිල්ලා පිරිස එකතු වෙලා මේ දේශනාව මහා හඬින් සජ්ජහායනා කරන්න පටන් ගත්තා. එහෙම සජ්ජහායනා කරනකොට මුළු මහා වනාන්තරයේ පුරාම පැතිරෙන්න පටන් ගත්තේ උන්වහන්සේලාගේ මෙත්සිත. මෛත්‍රිය තමයි මේ කරණීයමෙත් සූත්‍රයේ තියෙන්නේ. සියලු සත්‍යයන්ට මෛත්‍රී වැඩීම. දැන් බලන්න කරණීයමෙත් සූත්‍රය ඔබහල ඇති. දීගාව දීර්ඝ ශරීර ඇති සත්වයන් මහන්තාව මහත ශරීර ඇති සත්වයන්ට මෙත් වඩනවා. මජ්ජිමාව මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සත්වයෝ ඉන්නවා. රස්ස කුඩා සතුන් ඉන්නවා. අනුක තූලාව එතන අනුක කියන්නේ ඇහැට නොපෙනෙන සියුම් සත්වයන්. ඇත්තෙම අද බොහෝ දෙනෙක් ඕක විශ්වාස කරන්නේ අන්වීක්ෂේ හොයාගත්ත නිසා බලලා කියන ඇත්තනේ නම් මෙහි මෙවුන් ඉන්නවනේ කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ දිවසින් බුදු ඇසින් දැකලා තමයි දා දේශනා කරේ පියවිය හැට නොපෙනෙන සත්වයන් ඉන්නවා. ඒ අය තිරිසංගත සත්ව ලෝකෙට ආйти සත්වයන්. එතකොට ඒ අයටත් මෙත් වැඩනවා. තූලාව වටකුරු යඩෙන් යුක්ත සත්වයන්. දිත්තාවා ඊ වද්දිත්තා දැකලා තියෙන සත්තු වගේම ජීවිතේට නොදකපු සත්ව වර්ග ඉන්නවා. සබ්බේ සත්තා භවන්ත සුඛිතත්ව මේ සියලු සත්වයෝම සුවපත් වේවා කියලා මෙත් වඩනවා. මහා හඬින් සජ්ජහායනා කරනවා. ඊළඟට ඒ කරණීයමිත සූත්‍රේ සඳහන් වෙනවා සියලු ප්‍රදේශවලට උද්දං අදෝච තිරියංච අසම්භාදං අවීරං අසපත්තං. උද්දං කියන්නේ උඩ දිශාව. උඩ දිශාව කියන්නේ මේ අහස් කුස ඉන්න ඉහළ ඉන්න සියලු සත්වයෝ. අදෝච යට පහළ ඉන්න පොළවේ ඉන්න මේ පොළව හාරන්න කොච්චර සත්වයන්ද මේ මහ පොළව ඇසුරු කරගෙන ජීවත් වෙන්නේ. ඒ සියලු සත්වයන්. තිරියංච කියන්නේ හාත්පස තියෙන දිශාව. උතුරු දිශාව, උතුරු අනු දිශාව, නැගිනහිර දිශාව, නැගිනහිර අනු දිශාව, දකුණු දිශාව, දකුණු අනු දිශාව, බටහිර දිශාව, බටහිර අනු දිශාව. එතකොට මේ කියන මේ දස දිශාවම අරමුණු කරලා මෛත්‍රී වඩනවා. ඒ සියලු සත්‍යයන්ට කිසිම බාධාවක් නැතුව වෛරසිතක් නැතුව මෛත්‍රියෙන් හිතනවා සබ්බේ සත්තා භවන්ත සුඛිතත්ත මේ සියලු සත්‍යෝම සුවපත් වේවා. ඊළඟට කරණීයමිත් සූත්‍රයේ සඳහන් වෙනවා හැම ඉරියව්වෙම තිට්ඨං චරං නිසින්නවා සයානවා. හිටගෙන ඉන්න කොටත් මෛත්‍රියම පතුරවනවා. වාඩි වෙලා හිටියත් නිසින්නවා ඒත් මෛත්‍රී සිත පතුරවනවා. ඇවිද ඇවිද හිටියත් චරං සක්මන් කරන ගමනු මෛත්‍රී සිතම් පතුරවනවා. නිදා ගන්න ගියත් සයානෝවා. ඇල වෙලා හිටියත් සියලු සත්වයෝ සුවපත් වේවා කියලා මෛත්‍රී සිතම් පතුරවනවා. එතකොට මේ වගේ හැම ඉරියව්වෙම හැම මොහොතෙම මෛත්‍රී සිත පතුරවනවා. මොන විදිහටද? මාතා යථානියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ. එකම දරුවෙක්ගේ අම්මා කෙනෙක්, එකම පුතෙක්ගේ, එකම දරුවෙක්ගේ අම්මා කෙනෙක් තමන්ගේ දිවි දෙවනි කොට මේ දරුවට ආදරය කරනවා, දරුවා ආරක්ෂා කරගන්න හිතනවා. ඒ දරුවා ගැන හිතන්නේ යම්සේද ඒවම්පි සබ්බ භූතේසු. මේ විදිහටම සියලු සත්වයන් ගැන මාන සම්භාවයේ අපරිමාණ අප්‍රමාණ මෛත්‍රී සිත පතුරවන්න කියන. එතකොට ඒ විදිහට මෛත්‍රී භාවනාව හඬ නගා මුළු වනාන්තරයේටම ඇහෙන්න අර කරදර කරපු, හිරිහර කරපු, බය කරපු, එතනින් පන්නන්න හදපු මේ අමනුෂ්‍යයන් ආදී ඒ අයටත් ඇහෙනවා. මුළු වනාන්තරයේටම ඇහෙන්න හඬ නගා සජ්ජහායනා කරන්න. එහෙම සජ්ජහායනා කරන ගමන් ඒ භාවනාවම භාවනාවක් හැටියට කරණීයමිත සූත්‍රේ භාවනාවට වඩන්න කියලා. ඒ භික්ෂුන් වහන්සේලා මෙත් පතුරවමින් අප්‍රමාණ ක්‍රමයට, මහග්ගත ක්‍රමයට මෛත්‍රී භාවනාව වඩන්න පටන් ගත්තා.
ටික දවසක් යනකොට අර කරදර බාධාවල් සියල්ල නැති වෙලා ඒ අයටත් භික්ෂුන් වහන්සේලා ගැන මෛත්‍රී සහගත සිතුවිලි ඇති වුණා. ඒ අය ඊට පස්සේ උදව්පකාර කරන්න පටන් ගන්නවා. දැන් බලන්න මෙත්තානිසංස සූත්‍රයේ මෛත්‍රී ආනිසංස හැටියට සඳහන් වෙනවා. මෛත්‍රී භාවනා වඩන කෙනා දේවතා රක්කන්ති, දෙවියන් එයාව ආරක්ෂා කරනවා. අමනුස්සානම් ප්‍රියෝ හෝති, අමනුස්සයන්ටත් එයා ප්‍රිය කෙනෙක් බවට පත් වෙනවා. මනුස්සානම් ප්‍රියෝ හෝති, මිනිස්සු අතරත් එයා ප්‍රිය කෙනෙක් බවට පත් වෙනවා. අන්න ඒ නිසා මේ අමනුෂ්‍යයන්ගෙන් පවා ඇතිවෙන කරදර බාධා හිරිහැරවලින් මිදෙන්න නම් මෛත්‍රී භාවනාව තමයි භාවනාවක් හැටියට කෙනෙක් පුරුදු කරන්නට ඕන. පිංගතුනි, අපි චුට්ටක් විමසලා බලමු මේ භාවනාව කරන ක්‍රම කීපයක්. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා මෛත්‍රී භාවනාවක් වශයෙන් වඩන්න පුළුවන් අප්‍රමාණ චේතෝ විමුක්තිය. ඒක ක්‍රමයක්. ඊළඟට මහග්ගත චේතෝ විමුක්තිය. ඒ තවත් මෛත්‍රී භාවනාව වඩන ක්‍රමයක්. අප්‍රමාණ චේතෝ විමුක්තිය කියන්නේ ප්‍රමාණ රහිතව. අප්‍රමාණයි කියන්නේ ප්‍රමාණයක් කරන්න බෑ. ප්‍රමාණ රහිතව මෛත්‍රී සිත වඩන. දැන් ඔබ හිතන්න කෙනෙක් මෙත් පතුරවනවා මෙහෙම. උතුරු දිසාවේ ඉන්න සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඉරිසියා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවසී ජීවත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා කියලා උතුරු දිශාවට මෛත්‍රී වඩන. දැන් උතුරු දිශාව කියන්නේ අනන්තයට විහිදිලා යනවා. ඒකේ සීමාවක් නැහැ. උතුරු දිශාව මෙතනින් ඉවරයි කියලා ප්‍රමාණයක් නැහැ. උතුරු දිශාව අනන්තයටම විහිදෙනවා. එතකොට උතුරු දිශාව තුල සත්වයන් ගත්තත් තව තව මේ ලෝකෙ විතරක් නෙමෙයි, වෙනත් ලෝක ධාතු තව කොච්චර ත්‍රිසහස්‍රී, දිවිසහස්‍රී, පඤ්චසහස්‍රී මේ විශ්වය ගැන ගත්තාම අනන්ත විශ්වය තුල අනන්තයට විහිදලා යන උතුරු දිශාව තුල මොනතරම් සත්වයන් සත්ත්ව ලෝකයක්ද? ඒ සියලු සත්වයන් සබ්බේ සත්තා භවන්ත සුඛිතත්වා. එතකොට උතුරු දිශාව අරමුණු කරගෙන ඔබ දිශාවසේ මෛත්‍රී වඩනවා නම් ඒ භාවනාව අප්‍රමාණයි. අප්‍රමාණ චේතෝ විමුක්තිය. ඒ විදිහමයි උතුරු අනුදිශාවේ ඉන්න සියලු සත්වයෝ. දැන් හිතන්න මේ මොන භාවනාව කරත් ඔබ පළවෙනියටම පටන් ගන්නේ තමන්ට මෛත්‍රී වඩලා. අත්තානං උපමං කත්වා, තමා තමා උපමා කරගෙන තමයි අනෙක් සත්වයන්ට අපි මෙත් වඩන්නට ඕනේ. මෛත්‍රී භාවනාවටත් ඒක ඒ විදිහටම අදාළයි. ඒ නිසා ඉස්සල්ලාම භාවනා කරන කෙනෙක් පහසු තැනක්, සුදුසු තැනක්, අපි භාවනාවට සුදුසු පරිසරයක් හොයාගන්න ඕන. හිතන පරිසරයක් කියන්නේ අපිට කරදර බාධා නැතුව. දැන් අපි හිතමු ගෙවල් වල, දැන් සමාජලාට දරුවෝ ගෙවල් වල අය ටීවී බලන, කතා බලන ආසාවෙන් ඔය මැද්ද ගිහිලා වාඩි වෙලා භාවනා කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා තමන්ගේ කාමරේ හරි කරදර නැතුව, හිත විසිරෙන්නේ නැතුව, මිනිස්සුන්ගෙන් හරි ඒ ඉන්න ගෙදර අයගෙන් හරි කරදරයක් බාධාවක් නැති පොඩ්ඩක් නිදහසේ භාවනා කරන්න පුළුවන්. නිදහස් තැනක් හොයාගන්නවා භාවනා කරන්න. බුදුන් ඇඳලා තුනුරුවන් වන්දනා කරලා තමන්ගේ සීලය මෙනෙහි කරලා භාවනාවට වාඩි වෙනවා. එහෙම භාවනාවට වාඩි වෙලා දැන් මේ කරණීයමිත සූත්‍රේ නම් එකම ඉරියව්වක් කියලා නැහැ. ඉඳගෙනම මේක කළ යුතුයි කියලා නැහැ. තිට්ටං චරන් නිසින්නවා සයනවා. ඉඳගෙන භාවනා කරන්නත් පුළුවන්, හිටගන්න පුළුවන්, සක්මන් කරන්න පුළුවන්, නිදාගන්න ගියත් හැම වෙලෙම මෙත්සිත පතුරවන්න පුළුවන්. දැන් අපි හිතමු වාඩි වෙලාව භාවනා කරනවා කියලා ඉස්සල්ලාම තමන්ගේ ශරීරය ගැන, හිස් මුදුනේ ඉඳන් පාදාන්ති දක්වාම ඔබ ගැන, ඔබ ඉරියව්ව ගැන, තමන් ගැන හොඳට අවධානය යොමු කරගෙන තමන්ට මෙත් වඩනවා කීප වතාවක්. මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා, වෛර නැත්තෙක් වෙම්මා, තරහ නැත්තෙක් වෙම්මා, ඉරිසියා නැත්තෙක් වෙම්මා, දුක් පීඩා නැත්තෙක් වෙම්මා, සුවසේ ජීවත් වෙම්මා, සුවපත් වෙම්මා, සුවපත් වෙම්මා කියලා නැවත නැවතත් තමන්ටම මෛත්‍රී වඩනවා. එතකොට තමන්ට එහෙම මෛත්‍රී වඩනකොට තමන්ගේ ශරීරය තුළම හිත පිහිටලා තමන් ගැන හොඳ මෙත්සිතක් තමන්ට පැතිරෙත්. දැන් මේ ලෝකේ හැමෝම අපි ඔය කොච්චර සමහරු කතා කරත් වැඩිපුරම හැම මිනිස්සයාම ඇලුම් කරන්නේ, ආස කරන්නේ, ආදරය කරන්නේ තමන්ට, තමන් ගැන හිතනවා. ඒ නිසා තමන්ට මෛත්‍රී වඩලා තමා තමාට මෛත්‍රී පතුරවන්නේ යම්සේද ඒ විදිහට මෙයා හිතනවා. උතුරු දිශාව ගැන හිතෙන් අරමුණු කරනවා. තමන් ඉදිරිපස තියෙන දිශාව උතුරු දිශාවයි කියලා හිතාගෙන. මොකද දැන් මේ භාවනාව කරනකොට මාලිමාවක් හොයාගෙන හරියට උතුරු දිශාවල්ලා එහෙම කරන්න අවශ්‍ය එහෙම කරන එකක් නෙමෙයි. ඒ නිසා අපි මේ තියෙන හැම දිශාවකටම කරනවනේ. ඒ නිසා තමන් ඉදිරිපස තියෙන දිශාව උතුරු දිශාවයි කියන අරමුණෙන් හිතනවා. උතුරු දිශාවේ ඉන්න සියලු සත්වය තමන් හිත යොමු කරන මේ උතුරු දිශාවට.
ඒ ඉන්න සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඉරිසියා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, සාන්ත සුවේට පත් වෙත්වා, සුවපත් වෙත්වා, ඊළඟට නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ඔය වගේ හොඳට සිහි කර කර සිහි කර කර නැවත නැවතත් උතුරු දිශාවටම හිත පතුරවන. හිත විසිරෙන්න පුළුවන්, නොඑක් දේවල් මතක් වෙන්න පුළුවන්. ආයෙමත් හිතරන්නේ නැහැ, දැන් මම භාවනා කරන්න මේ වාඩි වුණේ, මම මේවා හිතන්නේ නැහැ කියලා. හිත වෙන පංච නීවරණ වලට, කෙලෙස් සහිත අරමුණු වලට හිත දුවනකොට ආයෙමත් ඔබ භාවනා අරමුණට හිත අරගෙන ඇවිල්ලා භාවනා නිමිත්තේ හිත පිහිටව ගන්න දක්ෂ වෙනවා. එහෙම භාවනා කරගෙන කරගෙන යනකොට ඔබේ හිත ඒ උතුරු දිශාව තුල තැම්පත් වෙනවා. ඊළඟට හිතනවා උතුරු අනු දිශාව අනන්තයට විහිදෙනවා. මේ උතුරු අනු දිශාවේ ඉන්න සියලුම සත්වයොත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා උතුරු අනු දිශාවටත් මෛත්‍රී වඩන. ඊළඟට නැගිනහිර දිශාව, නැගිනහිර අනු දිශාව, දකුණු දිශාව, දකුණු අනු දිශාව, බටහිර දිශාව, බටහිර අනු දිශාව, උඩ දිශාව, යට දිශාව. දැන් ඔක්කොම ගත්තොත් දිශාවල් 10ක් තියෙනවා. මේ දස දිශාව ගැනම හිතනවා අර විදිහටම මේ ඒ ඒ දිශාවල් වල ඉන්න සියලුම සත්‍යයන්. ඊළඟට ඔබට ඒ දිශාව අරමුණු කරගෙන වෙන වෙනම සත්‍යයන් ගැන මෙනෙහි කරන්නත් පුළුවන්. සත්‍යයන් වර්ග වශයෙන් හිතන්නත් පුළුවන්. මේ උතුරු දිශාව නම් උතුරු දිශාවේ ඉන්නවා ඇහැට පෙනෙන සත්‍යයක්. උතුරු දිශාවේ ඉන්නවා ඇහැට නොපෙනෙන සත්‍යයක්. සියුම් ශරීර ඇති සත්‍යයක්, ගොරෝසු ශරීර ඇති සත්‍යයක්, දුර සිටින සත්‍යයක්, ළඟ සිටින සත්‍යයක්, අහසේ පියාඹගෙන යන සත්‍යයක්, පොළොව මත ඉන සත්‍යයක්, ජලයේ ජීවත් වෙන සත්‍යයක්, පා නැති සත්‍යයක්, අපා දෙපා සියුපා බොහෝ පා ඇති සත්‍යයන් ඉන්නවා. මේ විදිහට මේ සත්‍යයන් වර්ග වශයෙන් හිතලා ඒ සියලුම සත්‍යයන්ට මාගේ මෛත්‍රිය පැතිරේවා කියලා තමන්ට පුළුවන් ඒ සත්‍යයන් අරමුණු කරගෙන හොඳට මෙත් සිත වඩන්. ඔය විදිහට අපි දිසා වශයෙන් මෛත්‍රී භාවනා වඩනවා කියන්නේ ඒ භාවනාව තමයි අප්‍රමාණ චේතෝයි මුක්ති, ප්‍රමාණ රහිත කොට භාවනා වැඩීම. ඔබට භාවනාව ඉගෙන ගන්නවා නම්, ඔබ භාවනාවකට පුරුදු වෙනවා නම්, ඔබ මෙත් වඩන්න කැමති නම් අන්න මෛත්‍රී භාවනා වඩන්න පුරුදු වෙන්න පුළුවන් එක භාවනා ක්‍රමයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෛත්‍රී භාවනා වඩන කෙනෙකුට තවත් ක්‍රමයක් තමයි මහග්ගත චේතෝයි මුක්ති. එතන මහග්ගත කියලා කියන්නේ ප්‍රමාණයක් අරගෙන ඒ ප්‍රමාණය විශාල කර කර මෙත් පතුරවන ප්‍රමාණයක් ගන්නවා. හැබැයි මහග්ගත චේතෝ විමුක්තියේදී ඉස්සල්ලාම භාවනා කරන්නේ තමන්. තමන්ට තමයි මෙත් වඩා. තමන් හොඳට භාවනා ඉරියවකට වාඩි වෙනවා නම් වාඩි වෙලා තමන්ගේ ශරීරයේ ගැන හොඳට හිස් මුදුනේ ඉඳන් පාදාන්තය දක්වාම ඔබ ඉඳගෙන ඉන්න ඉරියව ඔබ සිහි කරන. එහෙම සිහි කරලා තමන්ට හොඳට මෛත්‍රී වඩන. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, වෛර නැත්තෙක් වෙම්වා, තරහ නැත්තෙක් වෙම්වා, ඉරිසියා නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සුවපත් වෙම්වා, සුවපත් වෙම්වා කියලා තමන්ට මෛත්‍රී වඩන. එක වතාවක් දෙවතාවක් නෙමෙයි, නැවත 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 තමන්ම අරමුණු කරගෙන හිත විසිරෙන්න ඉඩ නොදී. හැබැයි හිතේ ස්වභාවය තමයි හිත පංච නීවරණ ඔස්සේ දුවනවා හැම වෙලෙම. ඔබ මම නිදුක් වෙම්වා කියලා තමන් ගැන මෙනෙහි කරගෙන යනකොට ඔන්න ගෙදර මතක් වෙනවා. දරුවෝ ගැන මතක් වෙන්න පුළුවන්. පිටරට ඉන්න නෑදෑයෙක් ගැන සිහි වෙන්න පුළුවන්. ඊළඟට නොයේක් අරමුණු වලට හිතට දුර ඈත ගමන් තියෙනවා. දුරංගමං ඒකචරං. හිත දුර ඈත දුවනවා. නොයේක් අරමුණු ඔස්සේ දුවනවා. හැබැයි දැන් ඔබ භාවනා කරන්න සූදානම් වෙච්ච වෙලාව ඒ නිසා හිතනවා මම දැන් භාවනා කරන කෙනෙක්, මම මේවා හිතන්නේ නැහැ කියලා. අර බාහිර අරමුණු වලට දුවන හිත උත්සාහයෙන් වීරියෙන් ආයෙමත් ඔබ භාවනා අරමුණට ගේනවා. පිංගතුනි, භාවනාවක් දියුණු කරගන්න නම් ඔබට අවශ්‍යම තවත් අංග තුනක් තියෙන ඔබ තුල. ඒ තමයි ආතාපි සම්පජානෝ සතිමා. ආතාපි කියන්නේ කෙලෙස් තවන වීරියක් ඔබට තියෙන්නට ඕන. සම්පජාන, සම්පජාන කියන්නේ හොඳ නුවණක් ඔබට තියෙන්නට ඕන. සතිමා කියන්නේ සතර සතිපට්ඨාන ගැන යොමු කරගත්ත හොඳ සිහියක් පවත්වන්න පුළුවන් වෙන්නට ඕන. ඔන්න ඔය හොඳ සිහිය, නුවණ, වීරිය කියන කරුණු තුන යොදාගෙන තමයි අපි හිත දමණය කරගෙන භාවනා නිමිත්තෙ හිත පිහිටවන්නේ. හිත විසිරිච්ච ගමන් සිහියෙන් ඉන්න කෙනාට තේරෙනවා දැන් භාවනා අරමුණෙන් පිටතට මගේ හිත විසිරිලා.
නුවණින් ඒකේ ආදීනව මෙනෙහි කළා මම භාවනා කරන කෙනෙක් මම මේවා හිතන්නේ නැහැ කියලා ආපහු භාවනා අරමුණට හිත ගේනවා. එහෙම ගේන්න වීරියක් අවශ්‍යයි. එතකොට සිහිය නුවණ වීරිය කියන කරුණු තුනම එතන එකතු වෙලා තමයි ඔබේ භාවනාව වැඩෙන්න පටන් ගන්න. ඒ නිසා මහත්ගත ක්‍රමයට භාවනා කරනකොටත් තමන් අරමුණු කරගෙන හොඳට තමන්ට මෙත් වඩනවා. දැන් ඔබට මතක ඇති අප්‍රමාණ ක්‍රමයට භාවනා කරනකොට අපි දිසා වශයෙන් තමයි භාවනා වැඩුවේ. මහත්ගත භාවනාවේදී අපි දිසා වශයෙන් නෙමෙයි ප්‍රමාණ වශයෙන් භාවනා කරනවා. පුංචි ප්‍රමාණයක් ගන්නවා. දැන් තමන්ට මෛත්‍රී වඩලා ඊට පස්සේ ප්‍රමාණයක් ඔබ ගෙදර ඉඳන් භාවනා කරනවා නම් හිතනවා මගේ නිවසේ ඉන්න සියලු සත්ත්වයෝ. දැන් ගෙට ප්‍රමාණයක් තියෙනවා ගෙයි හතර කුණක් තියෙනවා සීමාවක්. එතකොට හිතනවා මගේ නිවසේ ඉන්න සියලු සත්ත්වයෝ කියලා නිවසේ සීමාව ලකුණු කරගන්නවා. එහෙම නිවස සීමා කරගෙන මෛත්‍රී වඩනවා මගේ නිවසේ ඉන්න සියලුම සත්ත්වයෝ. ගෙදර ඉන්නවා අම්මා තාත්තා වෙන්න පුළුවන් නෑ දෑයෝ ඥාතීන් ඉන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඒගේ ඇසුරු කරගෙන සත්තු ඉන්නවා කූඹි ඉන්නවා නොයේක් සත්වයන් ඉන්නවා. අපිට පෙනෙන නොපෙනෙන කොච්චර සත්තුගේ ඇසුරු කරගෙන ඇද්ද? ඒ සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා ඒ නිවස ඇසුරු කරගෙන ඉන්න සියලු සත්වයන්ට හොඳ මෙත් සිතක් ඒ ගැනම හිත යොමු කරගෙන මෛත්‍රියම පතුරවනු. එහෙම මෛත්‍රිය වඩාගෙන වඩාගෙන යනකොට ඒ තුල හිත එකඟ වෙනවා. ඔබේ නිවස සීමාව ඇසුරු කරගෙන ඔබේ හිත මෛත්‍රිය වැඩෙන්න පටන් ගන්නවා. එහෙම මෛත්‍රී භාවනාව වඩලා දැන් ඔන්න සීමාව ටිකක් විශාල කරනවා. මේ ඉඩමේ ඉන්න සියලු සත්වයෝ මේ නිවස සීමා කරගත්ත ඔබේ ඉඩමේ ඉන්න සියලු සත්වයෝ කියලා හිතනවා. එතකොට ගෙයි හතර කොනට වඩා ඉඩමේ හතර කොන සීමාව ටිකක් විශාලයි. දැන් අන්න ප්‍රමාණ විශාල කරලා හිතනවා මේ ඉඩමේ කොච්චර සත්වයන් ඉන්නවද? පොළොව හරන්න හරන්න පොළොවේ කොච්චර සත්තු ඇද්ද? ලිඳක් තියෙනවා නම් ලිඳේ සත්තු ඉන්නවා. ජලයේ පොළොවේ අහසේ ඒ සතර කොන සීමා කරගත්ත භූමිය තුල ඉන්න සෑම සත්වයකම නිදුක්කෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කියලා අන්න යා දැන් කරන්නේ තමන්ගේ නිවස සහිත ඉඩම සීමා කරගෙන මෛත්‍රී පතුරවන. දැන් එහෙම මෛත්‍රී පතුරවලා තවත් සීමාව එහාට විශාල කරනවා. මේ ගමේම ඉන්න සියලු සත්වයෝ අන්න දැන් ගමට යනකොට එක ගෙයක් දෙකක් නෙමෙයි. ගෙවල් 100,000 ගාණක් ගමේ තියෙන්න පුළුවන්. අන්න තව සීමාව විශාල කරා. එතකොට එතන සීමාවක් ඇතුවයි මෛත්‍රී වඩන්නේ. දැන් උතුරු දිශාව ගත්තොත් සීමාවක් නැහැ. හැබැයි ගම කියලා ගත්තාම ගමේ සීමාවක් තියෙනවා. ඒ සීමාව ඇසුරු කරගෙන ඒ ගමේ ඉන්න සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඊරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා කියලා ගමටම මෙත් වඩනවා. ඊළඟට හිතනවා මේ පලාතේම ඉන්න සියලු සත්. ඊළඟට නගරය ගැන හිතන්න පුළුවන්. පලාත රට ලෝකය. දැන් ඔබට තේරෙනවා එහෙමනම් මේ විදිහට මෛත්‍රී වඩනකොට අපි ඉස්සල්ලා තමන්ට මෙත් වඩලා පුංචි ප්‍රමාණයක් අරගෙන ඒ ප්‍රමාණය විශාල කර කර විශාල කර කර තමයි මෛත්‍රී සිත වඩාගෙන වඩාගෙන යන්නේ. ඉස්සල්ලා තමන්ට ඊළඟට තමන්ගේ නිවසේ ඉන්න අයට ඉඩමේ ඉන්න අයට ගමේ ඉන්න අයට නගරේ ඉන්න අයට පළාතට රටට ලෝකේටම දැන් එතකොට අපිට පේනවා ප්‍රමාණයක් අරගෙන ප්‍රමාණයේ ටික 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 විශාල කර කර විශාල කර කර මෛත්‍රී වඩනවා නම් අන්නේ මෛත්‍රී භාවනාවට කියනවා මහත්ගත චේතෝ විමුක්තිය. ඔබට ওই විදිහටත් සියලු සත්‍යයන් අරමුණු කරගෙන මෛත්‍රී සිත පතුරවන්න පුළුවන්. එහෙම මෛත්‍රී වඩන කොටත් ඔබට සත්වයන් වර්ග වශයෙන් හිතන්න පුළුවන්. අර කරණීයමිත සූත්‍රයේම තියෙන සත්ත්ව වර්ගීකරණය මෙනෙහි කරන්න පුළුවන්. දැන් අපි හිතමු ගම ගැන හිතුවා කියලා මේ ගමේ ඉන්නවා දීගාවා දීර්ඝ ශරීර ඇති සත්වයන් ඉන්නවා. මහන්තාවා මහත ශරීර ඇති සත්වයන් ඉන්නවා. මජ්ක්‍ධිමාවා මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සත්වයන් ඉන්නවා. රස්ස කුඩා සත්වයන් මේ ගමේ කොච්චර නම් ඇද්ද? අනුක ඇහැට නොපෙනෙන සත්වයන් කොච්චර නම් ඇද්ද? තූලාවා වටකුරු හැඩයෙන් යුත් සත්ව කොච්චර නම් ඇද්ද? දැකලා තියෙන නොදකපු සත්තු අහසේ පොළොවේ ජලයේ ඉන්න සත්වයන් ඒ වගේ සත්වයන් වර්ග වර්ග වශයෙන් හිතෙන් හිතන්න හිතන්න ඔබේ මෙත්සිත තව තවත් පුළුල් වෙනවා.
බාහිර අරමුණු ඔස්සේ හිත විසිරෙන්නේ නැතුව මෛත්‍රී අරමුණේම හිත හොඳට හොඳට තැම්පත් වෙලා වැඩෙන්න පටන් ගන්නවා. අන්න ඒ විදිහට ඔබට පුළුවන් මේ මෛත්‍රිය භාවනාවක් වශයෙන් වඩන්න. පින්වතුනි මෛත්‍රී භාවනාවෙන් පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ දක්වාම දියුණු කරන්න පුළුවන්. මෙත්තා, කරුණා, මුදිතා. කරුණා භාවනා, මුදිතාව කියන්නේ කෙනෙක්ගේ දියුණුව දැකලා ඇති වෙන සතුට. දැන් බලන්න මෛත්‍රිය කියන්නේ මිත්‍රත්වයේ පතුරවන. කරුණාව කෙනෙකුගේ දුකේදී හිත උණු වෙන, අනේ පව් කියලා හිත උණු වෙන කෙනෙක්ගේ දුක තමන්ට දැනෙන ගතිය. කරුණාව. මුදිතාව කියන්නේ කෙනෙක් ඊර්ෂියාවට ප්‍රතිවිරුද්ධ දේ තමයි මුදිතාව. මුදිතාව නැත්නම් බලවත් වෙන ඊර්ෂියා. ඒ නිසා මුදිතාව කියන්නේ කෙනෙක්ගේ දියුණුව දැකලා ඇති වෙන සතුටක්. අනේ කොච්චර දෙයක්ද. අනේ හොඳයි කියලා අවංකවම හදවතින් ඇති වෙන කෙනෙක්ගේ දියුණුව දැකලා ඇති වෙන සතුටක්. ඒකට කියනවා මුදිතාව. උපේක්ෂාව කියන්නේ දැන් අපි මෛත්‍රී වඩනවා, කරුණා, මුදිතාව අපි හිතුවත් උපේක්ෂාවේදී හිත මධ්‍යස්ථ ස්වභාවයට පත් කරගන්නවා. මේ සියලු සත්වයන් කර්මයේ උප්පත්තිය කරගෙන, කර්මයේ ඥාතියා කරගෙන, කර්මයේ නෑදෑයා කරගෙන, කර්මයේ පිළිසරණ කරගෙන යන සංසාර ගමන. මම අවංකව හිතුවට මේ හැමෝම නිදුක් වෙත්වා කියලා හැමෝම නිදුක් වෙන්නේ නෑ. නිරෝගීම වෙත්වා කියලා හිතුවත් මිනිස්සු ලෙඩ වෙනවා. සුවපත් වෙත්වා කියලා හිතුවට මිනිස්සු දුක් විඳිනවා. ඒකට හේතුව ඒ අය කර්මයේ දායාද කරගෙන යන පිරිසක්. කර්මයේ උප්පත්ති කරගෙන යන පිරිසක්. තම තමන් රැස් කරගත්ත කුසලා කුසල කර්මයන්ගේ විපාක තමයි තමන් කරා එන්නේ. එහෙම හිතලා හිත මධ්‍යස්ථ ස්වභාවයට පත් කරගන්න. එතකොට මේ උපේක්ඛා භාවනාව තුළ හිත හතරවෙනි ධ්‍යානයට නංවන්න පුළුවන් කියන. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි ධ්‍යානවලට මෛත්‍රී, කරුණා, මුදිතා කියන මේ භාවනාවල් තුළින් ඉහළම ධ්‍යාන මට්ටම් වලට හිත නංවගෙන හතරවෙනි ධ්‍යානයට හිතපත් කරනකොට හිත උපේක්ඛා භාවනාව තුළ ඉහළටම හිත පුරුදු කරන්න පුළුවන්. එතකොට මේ හැම භාවනාවකින්ම ඔබේ හිත සංසිදෙනවා. මෛත්‍රිය පැතිරෙනවා. එක පැත්තකින් ගත්තහම ඔබට ධ්‍යාන මට්ටමට සමතේ වඩාගෙන හිත දියුණු කරගන්න පුළුවන්. එහෙම ධ්‍යාන මට්ටමට දියුණු කරගත්ත හිත ඒ සමාධියක් ඊළඟට ධර්මාවබෝධී පැත්තට යොමු කරගන්න පුළුවන්. එහෙම නැතත් බුදුරජාන් වහන්සේ පෙන්නනවා මහණෙනි මෛත්‍රිය වඩන්න වඩන්න හිත හරියට ඔබේ ද්වේෂ හිත අරමුණු ඔස්සේ ගැටෙන ස්වභාවය තරහ යන ස්වභාවය හරියට ගින්දරකට කුකුල් පිහාටක් ඇල්ලුවා වගේ කියන. දැන් ඔබ හිතන්න ගින්දරකට කුකුල් පිහාටක් ලං කරොත් මොකද වෙන්නේ? ඒ සැනින් කුකුල් පිහාට ඇකිලිලා උණු වෙලා යනවා. ඒ වගේ තමයි කියනවා මෛත්‍රිය වඩන්න වඩන්න, මෛත්‍රී භාවනා වඩන්න වඩන්න ඔබේ ද්වේෂ හිත තරහ යන ස්වභාවය, ගැටෙන ස්වභාවය, අරමුණේ ඇතිවන මේ ගැටීම තමා තුළම යටපත් වෙලා මෛත්‍රී සිතත් එක්ක ද්වේෂ හිත යටපත් වෙනවා. මෙත්තා භාවී තබ්බා ව්‍යාපාදස්ස පහනයි. මෛත්‍රී වඩන්න වඩන්න හිතේ තියෙන ව්‍යාපාදේ, තරහව, පලිගන්න හිතෙන සිතුවිලි. දැන් බලන්න මේ විහිංසා සිතුවිලි, හිංසා සහිත කපන්න ඕන, කොටන්න ඕන, නැති කරන්න ඕන, මුං විනාශ කරන්න ඕන, අපිට මෙහෙම කරා මෙහෙම කරා. සමහරු ජීවිත කාලෙම හිතන්නේ තමන්ට වෙච්ච අසාධාරණකම්, මට අසවලා මෙහෙම කරා, අක්කොච්චි මං, අවදි මං, අජිනි මං, අහාසිමේ, මගේ දේ පැහැරගත්තා, මාව පරාජය කරා, මුන් මට මෙහෙම කරා මෙහෙම කරා කී කී අනුන්ට වෛර කර කර මැරෙන්න වැටෙනකම්. සමහරු මුළු ජීවිත කාලෙම අනුන්ට වෛර කර කර තමයි මුළු ජීවිතේම ඉන්නේ. ඒ තුල හැම මොහොතේම අපායගාමි අකුසල් තමයි රැස් වෙන්නේ. ඒ නිසා ඔබ කෙනෙක් ගැන තරහින් වෛරෙන් ඉන්න වෙලාවක බැරි වෙලාවත් ඔබ මැරුණොත් ඔබ කෙලින්ම අපායට යන විදියට තමයි අකුසලයේ බලවත් වෙලා තියෙන්නේ. ද්වේෂයේ බලවත් වෙච්ච මොහොතක මරණයටපත් වුනොත් ඔබට නිරය හෝ තිරිසන් ලෝකයේ කියන මේ ගති දෙකකට තමයි ඇදිලා යන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි මෛත්‍රී සිත වඩන්න. ද්වේෂය කියන්නේ යකඩේක හටගන්න මලකඩ යකඩයක් විනාශ කරනවා වගේ ඔබේ හිතේම හටගන්න තරහව, වෛරය, ද්වේෂය ඔබ විනාශේ කරා අරගෙන යනවා. ඒ නිසා පිනාතර අග්‍රම පිනක් වන මෙලවත් සැනසීල ජීවත් වෙන්න, මරණින් මත්තේ සුගතියක උපදින්න උපකාර වෙන හොඳම භාවනාවක් තමයි මෛත්‍රී භාවනාව. ඒ නිසා මෙත් භාවනාව මෛත්‍රී භාවනාවක් වශයෙන් දියුණු කරගන්න ඔබ දක්ෂ වෙන්න.